අක්කල පෝලිංගුල ගිය නැද්ද? ඈ තුත්තිරි ගලවන්න ගිය නැද්ද? කූඩු වලත් හිටියා. එහෙම කාලයක් හිටියා. දැන් කියනවා අපි ජීවිපි නෙමෙයි. එලයින්ස් ෆිනෑන්ස් මාස 10 ස්ථාවර දැන්පත් සඳහා දැන් කල්පිරීමේදී 10% ආදර්ශනීය පොලිය 13.20 කමතන. අපි මාලිමාවේ ආවම හඬුනේ ගියපු හැඳුනුත් පට්ටි කියනවරෙල්ලා මේ සැරේ මේ ඡන්දෙ දාන්න යන්න. දැන් අහනවා දෙමව්පිය සහෝදර සහෝදරි මුන්ට ඒ වෙලාවේ අගමැතිකම බාර ගන්න බෑ කිව්වා. චන්ද්‍රිකා කුමාරතුංග දැන් අහනවනේ මේ 77 වසරක අපි මොකෙක්වත් මේ උන්ට සම්බන්ධ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මේ රටේ ජනාධිපති මැතිවරණ ඉදිරියට ඔය ජේවිපි කාරුණ මේද ගෙදරක් ගෙදරක් ගාන ගියේ. කියාපල්ලා කොඹලා නිකන් කට පියාගෙන ඉන්නේ. ඔවුන් ගිහිල්ලා කිව්වේ නැද්ද චන්ද්‍රිකා දිනෝපල්ලා කියලා? දැන් එතකොට මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තේ නැද්ද? අනුර කුමාර කුෂිකර්ම ඉඩම් වාරි ඇමති. ලාල්කාන්ත කර්මාන්ත ඇමති. අර ගාල්ලේ හාදේ කිටිය දීවර ඇමති. කැබිනට් ඇමතිකම් 4යි රාජ්‍ය උපඇමතිකම් 4යි 8 දෙනෙක් ඇමතිකම් කරුවා. 40 ගාණක් හිටියා. මොනාද කරපු මේ සංවර්ධනේ? එතකොට උන් ඒ වෙලාවේ ආණ්ඩුවට දායක වුණ නැද්ද මේ රටේ? මහින්ද රාජපක්ෂ මහත්තයාව දිනවන්න ගෙදරක් ගෙදරක් ගාන ගියේ නැද්ද? එදා අනුර බණ්ඩාරනායකට නායකත්වය දෙනකොට මේගොල්ලෝ නෙමෙයිද ගිහිලා චන්ද්‍රිකාට කිව්වේ නෑ මහින්දර දෙන්න කියලා? දැන් අද හොරා කියලා හංවඩු ගහන මහින්ද රාජපක්ෂ දෙවනි වතාවෙත් දිනවන්න කඩේ ගියා. ඊට පස්සේ යහපාල ආණ්ඩුව වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් උදව් කෙරුවා. එතුමාට බහැල වැඩ කරනවා විතරක් නෙමෙයි, දැන් අර ෆයිල් තියෙනවා කියන මේක එංගල ඇමරිකාවේ ගිහිල්ලත් කොහෙදොත් කියලා කිව්ව හැරිසන්ටත් ෆයිල් දෙකක් තියෙනවා කිව්වා. රනිල්ගෙත් ෆයිල් දෙකක් තියෙනවා කිව්වා. ෆයිල් තියෙනවා. මයිල් තියෙනවද දන්නේ නැහැ. සතු නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.